ලංකාවේ කුඩුවට ප්‍රචලිත ලොකුම පුද්ගලෙක් තමයි රේනද සිල්වා. රේනද සිල්වාගේ පැත්ත ගත්තා නම් ශානි අබේසේකරට කීයක් හොයන්න පුළුවන්? රේනද සිල්වාගේ මුදලට මේක කියන්න කියලා මට නඩු වැටලා තියෙනවා. ත්‍රී පුද්ගල මිනිසුරු මඩුල්ලක් විසින් බහුතරය දුන්නා ශිරාන් ගුණරත්න, පද්මිනියන් රණවක ගුණතිලක, මොරායස්. ඒකිනුත් බහුතරයේ තීන්දුව තමයි ජීවිතාන්තය දක්වා සිරදඬුවම. ඊට පස්සේ පංච පුද්ගල ප්‍රියසාද් දෙප්, විජිත් මලල්ගොඩ, නලින් සිල්වා. පංච පුද්ගල ඒකිනුත් දුන්නේ තීන්දුව. මේ සේරම දෙද්දී ශානිට පුළුවන් නේ අපරාධේ මේ දැන් හිරේින් නැතුව ගානක් කතා කරලා මේක ෂේප් කරගන්න. අපි ඒකත් පැත්තකින් තියමු. කරන්නාගොඩ මේ මෙතුමා කිව්වා වගේ ළමයි 11 දෙනෙක් උස්සපු නඩුව. ඒකෙදි ඔහු ගත්තේ පීඩිතයාගේ පැත්ත. ලංකාවේ පීඩිතයාගේ පැත්ත ගන්න අවංක පොලිස් නිලධාරියෙක්ට අයිති වෙන්නේ මරණය, හිරගේ නැත්තම් ට්‍රාන්ස්ෆර් නැත්තම් දඬුවම්. ඒක තමයි තිත් ඇත්ත. ඒක තමයි පහුවේ ටිකේ මදුෂ් කියන ඒ කුඩු වලට සම්බන්ධ මහ ව්‍යාපාරිකයා කිව්වේ. ඔහු කිව්වා CCD එකේ තමුන්ගේ කුඩු විකුණා ඉන්නවා කියලා. අන්තිමට ඔහු බාර දුන්නේ CCD එකට. ඔහු කිව්වා නාකොටික්ස් එකේ 16 දෙනෙක් ඉන්නවා කියලා කුඩු විකුණා. ඒගොල්ලෝ තාම හිරේ. ඔහු කිව්වා ඔහුගේ පේරෝල් එකේ, ඔහුගේ පඩි ලිස්ට් එකේ ඉන්නවා කියලා දේශපාලඥයෝ CCD එක, CID එක, ගරු මන්ත්‍රීවරු, ගරු අගමැතිවරු, අතිගරු ඉන්නවා කියලා ඔහු කිව්වා. ඔහු ඒක තමයි එහෙට මැරෙන්න හේතුව. මම කියන්නේ ශානි අබේසේ කරලා ඍජු පොලිස් නිලධාරියෝ හැටියට මේ අයට විරුද්ධව ක්‍රියා කළා. ඒක තමයි අර හරි ඉන්නේ. මගේ හඬ පටවල තියෙනවා කතා කරයි කියලා අපේ පක්ෂේ තියෙනවයි කියලා කියන එක නඩුවක් තියෙනද මං වැඩි කියන්නේ. පුළුවන් නම් පෑයකට අර හිරේ දාන්න කියලා. තමුන්නාසලා හිතන්නේ ඇයි මම එහෙම කියන්නේ? මට හම්බෙලා අහනවා කවුද අපේ ෆෞසි මහත්තයා, ඇයි බං අපේ ආණ්ඩුවේ වෙලා ඔබ මාව හිරේ දාන්න කියන්නේ? අපි කවදාවත් හොරාට පක්ෂපාට ભેදකින් තොරව සැලකුවේ නැහැ. හැමදාම හොරානම් හොරා පක්ෂපාට ගැන පිටුවේ නැහැ. මේක නඩුවක් තියෙනද මට කියන්න බෑ. අපි හැමදාම උත්සාහ කළේ හොරෙක්, වංචාකාරයෙක්, මිනිමරුවෙක්, එතනෝල් කාරයෙක්, කුඩුකාරයෙක් කොහොම හරි ඇතුළට දාන්න විසක් ශානිලක් කතා කරලා නැහැ. සල්ලි දෙන්න, අරකින් සල්ලි ගන්න, මේකෙන් සල්ලි ගන්න කියලා හොරාව ඇතුළට දාන්න අපි කතා කළේ. ඒ හින්දා මම නැවත නැවතත් ජනතාවට කියනවා ශානි වෙනුවෙන් අපි පෙන්නේ සිටිය යුතුයි. මම දන්නේ ශානිට තියෙන අනිත්කුත් චෝදනා ගැන මම පෙනී හිටින්නේ නැහැ. සාක්ෂි මාරු කළාද? ඒව මේක. ඒක මම දන්නේ වාස්කුණු වර්ධන කේස් එක. නමුත් මම දන්න විදියට ඔව් බාරදක්ෂමන් ඝාතනයේ 4 දිනෙ මැරුණ එක සහ 11 දිනෙ කුස්සපු එකයි. එතකොට ස්ටුඩ් ශමන්ත ඝාතනයට එක්ක ඔහු ඍජුව පොලිස් නිලධාරියෙක් විදියට තමුන්ගේ ක්‍රියාකව හරියට කරා කියන එක මම මේ අවස්ථාවේ ඒ ගැරන්ටිය පමණක් දෙනවා. Breaking.lk